ඔයාගේ ලයිව් ස්ට්‍රීම් එකට නයිට් බොට් කෙනෙක් හදමු. ඉතින් සියලු දෙනා පහින්දෝගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. ඉතින් අද මම ඔයගලට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ දැකලා තිබ්බ ගොඩක් live stream කරන කට්ටියගේ live stream කරද්දී ඒගොල්ලන්ගේ YouTube comment නැත්නම් live stream live chat එකේ ඔයගොල්ලන්ට මතක ඇති ටික හරි අමුතු එක්කෙනෙක් ඔයගොල්ලන් දකින්න හම් වෙනවා මේ වගේ. ඉතින් මෙයා කොහොමද හදාගන්නේ කියන එක තමයි ගොඩක් අය දෙන ප්‍රශ්නේ live stream කරද්දී. ඔයගොල්ලෝ ලොකු YouTubersලා ඉතින් මෙයා හදාගෙන ලොකු ප්‍රයෝජන ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම මේ nightbot හදාගත්තම තියෙන වාසියක් තමයි ඔයාගේ YouTube channel එකේ ගොඩක් වෙලාවට අලුත් එක්කෙනෙක් නම් live stream කරන වාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ඔයාට viewers නැත්නම් ඔය comment section එක දිහා බලන් ගියාම ගොඩක් වෙලාවට ඉන්ද හිට්ලෝගේ comment එකක් ආවට පස්සේ ඒකට reply එකක් දාගන්න බැරිනම් සමහර වෙලාවට ඒ viewer ඔයාගේ live stream එකෙන් ගැලවිලා යනවා. ඉතින් මේකට හොඳ solution නැත්නම් මේ nightbot add කරගන්න එක. ඉතින් අද කතා කරමු කොහොමද මේ nightbot add කරගෙන කොහොමද මේවා setup කරගන්නේ කියන එක. එහෙනම් video එක පටන් ගමු. ඉතින් ඔයගොල්ලන්ට මේ nightbot හදාගන්න නම් ඔයගොල්ලෝ යන්න මුලින්ම nightbot කියන සයිට් එකට. ඉතින් මම මුලින්ම මේකට ගිහින් පෙන්නන්න ආයෙන්නේ ඔයගොල්ලන්ට සිද්ධ වෙන මේ විදිහට මේ විදිහට nightbot කියලා ටයිප් කරලා පස්සේ nightbot tv කියන සයිට් එකට ඔයගොල්ලන්ට යන්න වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේ විදිහට ලොගින් වෙන්න. ඉතින් මම නම් ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන්ගේ මම නම් ඉතින් YouTube channel එකේ log වෙලා තින්නම් YouTube channel එකේ ඔටෝම ලොගින් වුණා. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තමයි nightbot ගේ ඉන්ටර්ෆේස් එක දකින්න හම්බෙන සයිට් එකේ. ඉතින් ඊගාට ඉතින් ඔයාලට යන්න වගේ channel එකේ YouTube studio වලට. ඉතින් YouTube studio වලට යන හේතුව තමයි අපි අපේ channel එකේ moderator කෙනෙක් කරගන්න ඕනේ අපේ nightbot. ඉතින් ඒකට මට යන්න සිද්ධන මෙතන setting වලට ඔයගොල්ලෝ පේන්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවාද මෙතන community කියන එකෙන් YouTube setting වල ඔයාලට ඉතින් මෙතන YouTube setting වල community කියන එකෙන් ඇවිල්ලා සිද්ධ වෙනවා nightbot moderator කෙනෙක් කරගන්න. ඉතින් ඒකට ඔයාලට සිද්ධ වෙන මේ විදිහට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයගොල්ලෝ channel එකෙන් log වුණාට පස්සේ ඔයාලට හම්බෙනවා මෙන්න මෙතනට ගියාට පස්සේ dashboard එකේ commands වල ආවට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ දීලා තියෙන commands ටික බලා හදාගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන දීලා තියෙන command set එක මොනවද කියලා. හොඳ comment වලට හොඳ comment සහ නරක comment එකක් දැමු නරක comment එක reply කරන්න තමයි මම මෙතන හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට add command කියලා ආවට පස්සේ මෙතන මේ පළවෙනි YouTube කියන එකකින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ YouTube කෙනෙක් කියන ඇවිල්ලා ඔයාලට දෙන comment එක මොනවද ඒකද. උදාහරණයක් විදිහට YouTube කෙනෙක් කියලා ඔයාලට hi කිව්වොත් ඔයා එයාට දෙන්න ඕනි මොකක් හරි එයා ආස හිතන comment එකක්. සිංහල YouTuber කෙනෙක් ඉදියට આવත් විදිහට આવත් ඔය වගේ comment එකම ඔයගොල්ලෝ hi කියලා දැමුවොත් නැත්තම් මෙතන hi වෙනුවට මම දාලා දෙන අද set උනේ කියලා දැමුවොත් පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට thank you ක වෙලා ඉන්න කියලා දෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට මේක user level එක දාන්න. user level එකේ මොකුත් change කරන්න යන්න එපා. මේක everyone දාලම තියන්න. මෙතන මේ 5 second කියන්නේ කවුරු හරි viewer කෙනෙක් ඔයාලට comment එක දැම්මට පස්සේ live chat එකේ ඒක තව විනාඩි තප්පර කිහිපයකින්ද මේක ලැබෙන්න ඕන time එක. ඊට පස්සේ පුළුවන් මෙතනින් මේක submit කරන්න මේ song කියන එක නැහැ අපිට. ඉතින් ඔයාලට submit කරන්න පුළුවන් මේක. ඊට පස්සේ මගේ දැන් පේනවා ඇති අලුත් command add වුණා. ඊට පස්සේ ඔකට පුළුවන් මෙතන logs වලට එන්න. නැත්තම් ස්පෑම් ප්‍රොටෙක්ෂන් කියලා හේකුත් තියෙනවා. ඉතින් මේ තමයි අපිට වැදගත් වෙන දේවල් ටික. මේ ස්පෑම් ප්‍රොටෙක්ෂන් වලට ආවට පස්සේ ඔයාලට පුළුවන් කවුරු හරි එක දිගට එක මැසේජ් එක දානවා නම් ඒක ස්පෑම් වෙන විදිහට ඒක ඉනේබල් කරගන්න සහ ඉතින් link එහෙම දානවා නම් ඒවා ඩිසේබල් වෙන විදිහට ඇඩ් කරගන්න ඕන. ඉතින් මම මෙතන ගොඩක් ඒවා ඩිසේබල් කරලා තමයි තියෙන්නේ. ඉතින් මොකද මේ වගේ ඩිසේබල් කරලා තිබ්බම සමහරක් වෙලාවට සමහරක් ආවොත් ඊව කෙනෙක් එයාට අපහසුතාවයකට පත් වෙන උනගෙන මම මෙතනින් ගොඩක් ඒවා ඩිසේබල් කරලා තියෙන්නේ. මට පේන විදිහට කිසිම ඒවා ඉනේබල් කරලා නැහැ. ඉතින් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට බලමු ඊගාට අපි නයිට් බොට් කොහොමද අපේ channel එකේ ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් nightbot is now leaving this channel කියලා තනවා. ඉතින් ඔයගොල්ලෝ join channel කියලා දාලා ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පේනවා. ඉතින් මේකලු කියනවා
මෙන්න මේ විදිහට එන නයිට්බොට් කරගන්න කියලා ඉතින් බලමු මෙන්න මේක තමයි link එක මගේ නයිට්බොට් ගේ මම මෙතන එහෙම මේ copy කරලා මගේ channel එකේ මේ කපලා ඉතින් මම මේක add කරගන්නවා ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා save කරාට පස්සේ කමිටි කියලා ගියාට පස්සේ නැති එන්ටර් බටන් එකේ ගිහුවට පස්සේ වැඩින් ඇවිල්ලා නයිට්බොට් කියලා වෙන්නවා. ඉතින් එතකොට නයිට්බොට් එක පොලේ ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඉතින් අපි නයිට්බොට් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති ඔය විදිහට තමයි නයිට්බොට් ගේ ඇඩ් කරගන්න පුළුවන්. හරිම ලේසි මේක මේ. ඉතින් මම ඉතින් මේ විදිහට තමයි මම දාන ගොඩක් වෙලාවට මම ලයිව් ස්ට්‍රීම් නම් දාන්නේ. හැබැයි මම ප්‍රීමියරින් වීඩියෝ දාද්දි තමයි ලයිව් චැට් එකක් එනවා. මම එතනට නයිට්බොට් ඇඩ් කරගත්තේ මෙහෙමයි. ඉතින් ඔයාලට පුළුවන් කස්ටම් කියන කමාන්ඩ් වලට හිත මෙහෙම දාන්න. දැන් ඩිෆෝල්ට් කමාන්ඩ් එකක් තියෙනවා. ඒවා ඉතින් පුළුවන් ඔයාලට ඇඩ් කරගන්න. ඉතින් මෙතන ඉතින් මේක ඉනබල් ටැක්ස් කියලා එහෙම තියෙන ඉතින් මේ වගේ දේවල් ඔයාලට ඉනබල් කරගන්න පුළුවන්. පෝල්ස් එහෙම මේ වගේ දේවල්. හරියට මේ පෝල්ස් එහෙම කියන්නේ ඔයාලට පුළුවන් අහන් viewers ලගේ මගේ ලයිව් එක හොඳයිද නැද්ද කියලා. වගේ දේවල් ඇඩ් කර ගැනීම හැකියාව තියෙන ඉතින් අදට ඉතින් අපි නයිට්බොට් ගැන කතා කරලා ඉවරයි. ඉතින් මේකේ මොනවා හරි අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් කරන්න, මම නොදන්න දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. හරි අලුතින් වලට යම්කිසි අවබෝධයක් එන්නේ කොහොමද මේ නයිට්බොට් කෙනෙක්ව හදාගන්නේ කියන එක. ඉතින් මම මේ විදිහට තමයි මගේ නයිට්බොට් හදලා තිබ්බේ. ඉතින් ඕගලන්ට මේක ගැන තව ගැටලු තියෙනවා නම් අහන්න. ඉතින් මම පුළුවන් විදිහට හොයලා ඕගලන්ට එක සබහ කරන්න. ඉතින් මගේ මේ වීඩියෝස් වල තියෙන අඩුපාඩු කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ හොඳ නැණ ලයික් කරන්න. අනිත් අයට බන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැම වෙලාවෙම අලුත් වීඩියෝ එකකින් ඕගලන්ට සුබ දවසක්.